විශ්වාසන සාධාරනමිලයි විශ්වාසවන්ත සේවාවයි ආසුබෝධස නකැමතුමලින් බන්ඩු ලැමතුමනේ ඔබතුමාගේ සංසාරගත වැදීමක් වගේ තමයි ජනමාත්‍යය අමාත්‍යාන්සේ. ඔමතුමා අතාරීන්ට අතාරීන්ට උත්සාකරන සෑම මොහොතකම ජනමාත්‍ය අමාත්‍යය දූරය අකමැත්තෙන් හරි පාරගණ්ඩ වෙනවා. මයිතන්නේ නිවැරදිී වඩද තුමා අකමැත්තෙන් හැරි මේ පාරත් නමාත අමාත්‍ය වහන්සේ භාරගැන සම්බ දෙෙන් අප සතුට ඒවගේ මැමන්තුමනේ සත් මේලයි සකටුවන්න බෑ බඳලුගුුණවත ැමැතුනේ ඊරැ. අබතුමාලාගේ පලවෙනි කැමිනෙට් තිීන්න දෙනුන් දීම මංගල රැස්සීමේදී ගත්ත මංගල තීරණේ. ටෙල්මිල හිරදාන් ඊට සාපෑක්සෙකෝ ඊට අදාළ බාණ්ඩ හා සයාවල ිල ඉහල තමන් තමමා ඔබතුමාල තීරණය කරරි. කාංචර වේරසය කර ඇමතුමනේ ඔබතුමාලට තේරන ඇති අපි මොනත් තරන් අමාරුවෙන්ද ජීවත්වවෙන්න කියලා. මාධ්‍යවේදී ඉදියට අපිත් එෙමයි රටේ ජනතාවත් එහෙම ද ඇතරම මෙහෙම කතා කරන්න කතාකිරීමත් ඇතරම කණගාඩුවක් හේතුව තමයි ද ඔබතුමා ඔබතු බල පුද්ගලිකව හිතල බලන්න ඔබ දෙපල පුද්ගලිකව අතේ මුදලින් ආදත තෙල් ගහලතින් දාවත් තෙල් හල රැහැෙන මේ අමාරුව තේරෙන්නේ මහාජනතාවට ඉතින් ඒ නිසා රටේ පුරුවවැසි එක්්තිිදියට මාධ්‍යවේජක්තිතියට ඔබතුමාල කරපු මිලවැඩි කිරීම පුද්ගලිකෝ මේ ආකාරයට කලුපටිය පැල්ඳ මේ කනගාටුව සහ අප්‍රසාධය ප්‍රකාශ කරන ඇමැත්තුමනි දැන් ඔබතුමාලා පත්කරානයද පත්තුනානයද නව රජයක් මේ රජයේ බංගු ලැමැත්තුමනින් හරියට පැහැදිලි කරලා කියන්න මේ සරපාක්ෂික රජයක් ද එහම නැත්තම් බහෝකාක්සික රජද ද අන්තර්කාරයෙන් රජයක් ද එහමනැත්තම් රාජපක්ෂු වාදී රජයත්ත මේ කෙසිසිේත් රාජපක්ෂවාදී රජයක් නෙවෙයි ඇත්ත වශයෙන්ම මේ රට පත්වෙලා තියෙන තත්ත්වය තුළ මේ රට ගොඩගැනීම සඳහා සත්භහාවයෙන් එකතුවෙන්න පුළුවන් සියලුම පාර්ෂවල්ට එකතු වෙලා දේශපාලන වසයෙන් හිතන් නැතුව ආර්ථිකර්බෝධයට විසඳුන් ස්ොයාගන්න ්‍රජේකට එකතුවෙන ලෙස තමයි තිකරු ජනාධපත්තුම ආාධනය කළේ. ඒ අනුව ස්වාදිිනූ කණ්ඩායන් ශ්‍රී ලංකා නිදස් පක්ෂය සමගි ජල බෑලබේගින් ඒ සඳහා පක්ෂ පොළොඹ ගන්න පුළුවන්තරං උත්සාදරලා එසේ ඉස්්ට නෝන විට මේ අභියෝගයට කවුරු හෝ මූුණදී යුතු නිසා ඒකරු එමැතිවොරු තමන්ගේ වගින් බාරන් තියෙන ඇ වශයෙන් අපි කවුරුත් මේ අමාත්‍යදූර දරන්නේ මමනං තිීරණ කළත් තියෙ මේ ප්‍රචන්්ඩ දේශපා්ඩ සංස්කෘතිය තිබෙනවා නම් මේ අපේ අවසා අවස්ථාව මීට වඩා වැඩිපුර දේශපාලනය කරන්න අමාරුයි. ඒගනිසා මේ අභියෝගිට කවරවරි මුූුණ දෙන්න ඕනේ ඔබ කියන්නට අපිට හොඳතම තේරෙනවා. මොකද අපේ නිලවසෙන් අපේ නිලවාහනයට රජයේ මුදලින් දසල් පැට්‍රල් ගැ්වට අපේ ගෙදර පුද්ගලික ගමම් බිමන් යනකොට අපි හැමෝගිම ඒ අය පෝලිමකට ගිහිල්ල තමයි ඉන්ඳන ලබාගන්න ඒත් පවතින මිලට මේ වේදනාව අමාරුව හැමෝටම තේරෙනවා නමුත් මේකට විකල්පයක් කාටවත් කියන්නට බෑ මොකද වෙළඳපොලේ පවතින මිලට වඩා අඩු මිලකට බාණ්ඩ අලවිකළොත් ඒ වෙන පාඩුව ගෙවාගන්න බැරි වෙන තුළින් ඇතිවෙන නයබරතාවය තුළ ඊට වඩා වැඩි පීඩනයකට පත්වෙනවා. දැන් ලෝකේ අනි දියුණන් රටවල් ලොල මිල සූත්‍රය මගින් එකනෙ දවසට වෙළඳපොලේ විලානුවනේ මලතිරණයවෙන් දවසගානය එකඒ වෙලන්සරෙන් වෙලන්සැලට මිල වෙනස්. එවැනි ක්‍රමයක් කරන්න අපේ රටේ මේ දේශපාන්න සංස්කෘතිය විසින් ඉඩ දුන්නේ. බෝෝ කාලයක්. මේ ආර්ථික කරුණු සම්බන්ධි. ඒක කාලෙක බට මතක ඉතිබුණා කතාවක්. ෝක ිල ඩුවෙන කොට වැඩිවෙන්න නම් ෝක මිල අඩුවෙනකොට අඩුවන්න නම් ලංකාවට ආන්දුවත්තිබල ොකොටද ලෝක වෙලඳබොලේ ප්ලග්ක ගලවන් ඕොන කියලා. එහම කරන්න බෑ මේක වෙන කළ හැකි විකල්ප ක්‍රමවේදයක් නැති නිසා තමයි මීට වඩා දරුණු වියසනකට යන අපි මෙට දැන් අපිට ඩොලරුත්නෑ ඉළඟට රුපිය රුත්නෑ දැනට කනජතෙල් හිඟියක්ත්තියනවා මේ විදිට මිල වෙන නොකොට හිතෝ කනජත ලංකාවට ගේන්න ැරිවේ. ැනට ෙත් හිඟගයක් තියෙනවා ඒවේ අවශ්‍ය මල වෙනස් කන්න නොකළොත් බෙත් නැතිවෙනවා. දැනට ගෑ සිංගියයක් තියෙනවා. අවශය මිල වෙනස්කන් නොකොළොත් ගෑස් නැතිවෙනු. ඒ නිසා තමයි අකමැත්තෙන් හරි වෙන විකල්පයක් නැති නිසා මනිසක් ඒ පීඩනියුණු තවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ගත් තේක්ම ගන්නෝ. ඒ කැමිනට මණ්ඩේදිීත් ගරු කාචන විජේෂයකර අමාත්‍යතුමා සඳහන් කළා දීවරයන්ට භූමිතෙල් ජනාදිය සඳහා සාහන වැඩ පිටිබොලවල් ක්‍රියාත්ම කිරීම සඳහත් මේකින් පස්සේ බිවිධ ක්‍රියාමාර්ගත් රජය ගන්න එතුම ඒටික කියයි. පවිශේෂෙන් අපි මහිතන්නේ මේ මිල සංශෝධනය සිදු කිරීමට සිදුවෙන්නේ. අපිට ප්‍රමාණවත් මුදල් තිබිය යුතුයි අලවෙන් පසුව නැවත ඉන්දන මිලදී ගන්. අපි ඉඳන අපිට අවශ්‍යවෙන නැත්තං අපිට හෙට ඉඳලා කිසි ගැටලුවක් නෑ මලටම ඉදන ලබාදීම කටයුත්ත කරන්න පුළුවන් මතන එකත් තේරුම් ගනී කියලා. බොද මේ අපි පැහැදිලුව ලබාදිලතිනවා මිලම් අපිට තියන වියදම් පිළිබඳව. එනිසාම ඒක තේරුම් ගන්න නොහැකිනම් ඒ පිළම දම කනගාටු පත්වනෝ විශේෂෙන්ම භූමිතෙල් සඳහා. විශේෂෙන් අපි යෝජනා කරවා පසුගියැිනෙට මන්ඩලේ යෝජනාවක් ඉදිරිත් කළ තිබුණ මීට පෙරැබෙනනිට් මන්ඩලයක භූමිතෙල් මල සංසෝධනය වනවිට හඳුනා ගත්ත කොටස් වෙනුවෙන් විශේෂම දීවරශේත්‍රය ඉන්න ජනතාවත් එ වගේම වතු කරඉන්න භූමිතෙල් භාවිතා කන ජනතාවත් අඩුවාදායම් ලාබි තීරු සඳහා දීවර පරීක්ෂක එමන් නැත්තන් ටේ පරීක්ෂක එමන් නත්තම් ප්‍රාදේශය ලේකම් කියන කණ්පගනි සමන්විත කණඩායමක් තුළින් ඔවුන්ට මල් එමේ වශෙන්. අපි මේ රුපියල් ලස්සූ හතක මුදලටම ලබාදන නැතුව භූමිතෙල් භූමිතල් මිල සංශෝධනය කිරීමෙන් පසුව න්ට මාසිකව යම් මූල්්‍ය අවස්ථාවයක් සඳහා මූල්්‍ය මුදල් මුදල් ආධාරයක් අපි ලබාදීමට බලාපොරොත්වනෝ මේ මීල සංසෝධිනත් සමඟ මුොද එකින් අපි බලාපොරොත්තුවවෙන්නේ මේ ඉන්දන මේ ආකාරයට භූමිතල් මිල මේ ආකාරයට පවත්වාගෙනයම නිසා අවභාවිතා කරන පිරිසෙන් සිදුවෙන හානිිය අවමකර ගැනීම සඳහා. එනිසා තමයි අපි යෝජනා කරන්නේ දීර ශේත්‍රයේ සහ වතුකරේත් අඩුවවා දෑම් ලාබි තීරවල ඉන්න ජනතාව වෙනුවෙන් මුල්්‍ය ආධාරයක් ලබාදීම තුළින් මේ මිල සංසුන්ධනය කිරීම සඳහපි බලාපොරොත්වයෙනෝකිෙන කාරණාව.